හරි පාඩම කරලා අද පාඩමය කරපු අන්තර්ගත්තය තියෙනවානේ මංඒකෙන් ප්‍රශ්නාහනවා. ඒවගේම මංවාලට පේපර්සුද දෙනවා. ඒ නිසා කරන හැම පාඩමක්ම කියනදේ හොඳ ටහාගෙන ඉඳලා ක්ලාසිවරුුණ හමත් නැවත බලලා හොඳට මතකගේ තියාගෙන ඉන්න ඕන හැමලාමයන්. හරිද පුළුවන් හැමෝම ීඩිය ඔඕන් කරගන්න එතුකොට ටීට පේනෝවාල මේ අවධානෙන්ද ඉන්න ඇක්ද කියලා. හරිද, යාලට පශ්න මනා හරිතියෙනවා නම් එක්කොර ස් හැන්් කරන්න නැත්තන් චටත්තකට දාන්න ටීචතකොට බලන්න. හ අපි ගිය සතියේ පළවෙනි පාඩම පටන් ගත්තා. ගිය සතිය හිටිපුගෙනට මට කියන්න පුළුවන්ද අපි කියසතිය මොනවද කළේ කියලා. කො කවුරුත් නෑනේ හහොමඉන්න පුොට? හරි පුළුවන් හැමෝම් විඩියෝන් කරගන්න නැතන් ටීචර පෙන්න්නන වාල වැඩ කරන මද වෙන වැඩදි කියලෝ හරි හොඳයි අපි පුතේ ගිය සතිය පටන්ගත්තා බුද්ධාගම විෂයේ වාලගි නමය වසර බුද්ධාගම විෂයේ පලවෙනි පාඩම පලවෙනි පාඩම තමාපුතය සම්බුද්ධ පරිනිර්වාණය පොඩක් කාපහ පාලට මතක් කරගෙන යන්නම් මොක්කද අද අපේ ලාසකගේ ඉන්නවා ක්ලාසකට අදා අලුතින් එකතු වන ළමයි පොඩා පැඩි ප්‍රමාණෙකුත් ඉන්නවා ඒ වගේම ගිය සති එන්න එන්න බැරිවුණයාලෝ ටිකුත් ඉන්නවා ඒ නිසා මම චූ්ටක් උඩින් උඩින් පාඩම් මතක් කරගෙන යන්නම්. පාඩම හොඳට හැමෝමා හංඉන්න මොකද ටේච පාඩම උගන්නල ඉවර ද්දිහාරේ පාඩම උගන්න න අතර තුරහරේ යාලගෙන් ප්‍රශ්ණ හනෝවාන්ගේ සතියත් ඇැහවා මයි ගිය සතියනම් හොදට උත්තරදුන්නා. මේ සතේත්ත එහෙමහනා එනිසා හැමෝම අවධානේ පාඩම හගෙන න්නඕන තේරුුණානේදළමයි. හරි බොහොම හොඳ. හරි මං පාඩම කියල දෙදදි ප්‍රශ්න මොනා හරිතියෙනවාන ඔයාලා රේෂන් කරන්නතු කොටි චාලවන් යොක් කරලා මොකක්ද ගැටලු කියලාහන්. හරිද අපි හෙනල්දැම් පාඩම් පටන්ගම්. පුතේ මං ගිය සතිය කලා මේ පාඩමල් පාඩමෙන් කොටසක් කලා කොටසක් අපිඩිතුර වෙලා තියෙන. මං වාලගේ යාලුුව ොත් ගොඩක් ඉන්න නිසා ආපුුනැති අය කොඩ්ඩක් මුලේදන් කරගෙන යන්නා. පුතේ බුදුරජාණන් වහන්සේ වෙසක් පොහෝදිනක ඉපදීමම ලැබුව සිදුහත් කුමාරයා විදිහට. ඊට පස්සේ වෙසක් පුන්කට පස ලොසවක පොහෝදිනකම උත්තුන් නූ බුද්ධත්වයට පත් වනාා. එතැන් පට බුද්ධත්වයට පත් වෙලා, හ පස් වසර පුරාාවට බුදුරජාණන් වහන්සේ ලෝකයාට ධර්මය දේශනා කර ඉතින් මේහල පස් අතර ගෙවුණනට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුර පසලෝසක පොබෝ දෙනකම පුතේ පිරිනිවන් පාන ඉතින් පුතේ අපි ගිය සතේකිව්වා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අවසාන වස්කාලය ගතතල දේලුව කියන ග්‍රාමයේද. ඊට අමතර අපිගේ සතිීතාව කතා කරා බුදුරජාණන් වහන්සේට චුන්දකර්මාර පුත්‍රයා විසින් දීපු සූකරමදදවේ කියන දානය නිසා වන්හන්සේට රෝගා තුර වුණා මතයිකාගෙන් හරි දැන් අහන්නද ප්‍රශ්නයක් ළමයි හැමෝම අහගෙන නේදන්නේ. ධර්ශිකා පුතේගේ සතිවාවද.

අමතක නැද්ද පොතාපහු කියව නැද ටීජකිවන ද පාඩමිවරු හම් පොත පොඩක් පහු කියවන්න කියලාී පතඩsක දැම්මාන ටීච ගිය සති ගරූ් එකට පුතේ මේ පාඩංවල හැම රෙකෝඩින් එකක්ම නොෝට ඒ හැම දේමයිලarනි ඇප්ි එකෙත් තියෙනවා වෙෙබසයිට් එක තියෙනවා ඔයාලට පාඩම්මක් ගැරුුණනං එක සතියා කියන්න බැරි ුනානම් ඇප්ප එක හරි වෙබසයිට් එක හරිව න්නෝඩ්රගෙන බලන්න පුුවන් හරි එහෙනම් වෙන කෙන එකෙන හන්නම් ඕපුතේ මිස් කරමදද අන්න හරි හරි හරිම හොඳයි මිදුුල මිදුුලගේ සති ආවද පුත්තේ? ආවත් කරන්ටෙක් ගියට්ටි කියලා එහෙමද හෙනම් අද හොඳට හගෙන ඉන්න මගෑරිච්ච කොටස් තියෙන නම් ඒ බලන්න හොඳ පෙකෝඩිංස් තියවාන්න වෙබ්සයිට් එක හරි කියනම් බේන කෙනක හම. ඕෂඩ පුතේ ගිය සතියාවදමච පුතා මට කියන්න බලන්න? සූකර මද්ධවය කියන ආහාරය අනුභව කිරීම නිසා බුදුරජාණන් වහන්සේගේ යටතපත් වෙලා තිබ් රෝගයක් නැවත මතු වුණා. මොකක්ද ඒ රෝගය. මංගිය සතිය කළා. මට පේනා ළමයි අත උස්සනවා අපිය හපුගෙන උත්තර දෙනකං ඉම් චුට්ට මොකක්දේ රෝගය ඕෂදී ඇහෙන්නත්ද ලෝකි ලෝහිත පක්කන්දි නම් රෝගෙන් අන්න හරි බුදුරජාණන් වහන්සේ චුන්ද කර්මාර පුත්‍රයාවිසින් පිළිගන්වපු ධානයෙන් පස්සේ හරිද බුදුරජාණන් වහන්සේ යට පත් කරගෙන තිබුණු ඒ ලෝහිත පක්කන්දිකා කියන රෝගය බුදුරජාණන් වහන්සේට නැවත වැලඳනාා ඒකත් අපි ගිය සතිය යාලට කළ හරිද ඊට පස්සේ අපි තව වැදගත් කාරුණා කිය සතිය කතා කළා තව පදගත් කරුණ අපි ගේසත්ව කතා කළ. බුදුරජාණන් වහන්සේ මේ රෝග වැළඳනාට පස්ස දේශනා කරනවා තමන් වහන්සේ බුදුුවන්න පෙර සුජාතාව ලබාදුම් කිරිපිඩු දානයක් චුන්ද කර්මාර පුත්‍රයායේ ලබාදුන්න දානයක් එක සමාන ආනිශංස ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ වගේ වැදගත් කරුණු කුතාල හොඳට මත්තක තියාගන්න ඕන. හරිද ඊට පස්සෙ පුතේ බදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන බව ආනන්ද මාහිමියන් නැතුළු අනිත් සංගරත්මයට දන්වලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. මහනනි කරුණාවෙන් ඔබ සමාමතනි මෙන්න මෙතන තියෙන පුතේ හැමෝටම් පේනානේද. අඒක හයිලයිට කරන්න හැමෝම් බලන්න මහනෙන කරුණාවෙන් ඔොබ සැමාමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. එළඹ සිටි සිහි ඇතිව ගුණධර්ම වඩන්න මෙයින් තුම්මසගගිය තැන තතාගසයන් වහන්සේ පිරිනිවාන් පානසේක කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියන දය හාමුදුරුවරුන්ට දේශනා කරා වහන්සේ හාමුරුවරුන්ටය දැන්වා දන්වනකොට උන්වහන්සේ වදාලේ මෙන්න මේ කාරණාව හරිද ඉතින් අපි ඒකත් ගිය සතිය කලා. ඊට පස්සෙ පුත්තේ අපි මේ හරියට වෙන කම්ම කල්ලා මේ රූපය ගැනත් අපි සාකච්ඡා කරා අපි ඊට පස්සයා තව වැදගත්වයක් සාකච්ඡා කරා සැදහතියන් විතින් විසින් දැක සංවේගය පහල කළ යුතු ස්ථාන හතර ආමන් දැන් කාගෙන් හරි අහනා ට උත්තරේ දැන් ශාකිර ශාකිරා නේද දුව මට කියන්න බලන්න බුදුරජුම් විසින් දේශනා කරපු දැක්ක සංවේගේ පහල කරගත්ත යුතු ස්ථාන හතර මොනවාද දගේ සති ආවනේද ආවනැද් ගුත අපේගේ සතිය කලා හෙනම් අදහගෙනන්න ආපු එක්කෙනෙක් මට ළමයි අත උස්සනව පේන අපි තවකාට හරිදමුකෝ එරන්දික කුතේගේ සති ආවද එරන්දික ෑ ආවෙනදිගිය සතියේ නෑවැඩ මට මතකයින ආව වගේ ආවනති හමුව ැකෝඩිංස් බලන්න යි් එක තියවා රෙකෝඩිස් ඇ් එක ඩන්ලෝඩ් කරගන්න කෙන තුවාලට නොත්සේම ගන්න පුුව කවෂිකා කෂිකා කෂිකා දෝගේී සතිාවදරce එෙනම් මට දුව කියන්න බලන්න බුදුරජුන් විසින් දේශනා කරපු සැද හැතිියන් විසින් දැක්ක සංවේගය පහළ කළ යුතු ස්ථාන හතර මොනාද කියලා ලුම්බිනි සැල්ලුයන ලුම්බිණි සල්ුවෙන කියන මොක්ද පුතේ බුදුරජාණන් වහන්සේ පන්සේගේ ඉපජ ස්ටානය අන්න හරි ඒ විදිහෙට කියන්න බලන්න බුද්ධ ගයාව බුද්ධ ගයාව කියන්න මොකක්ද පුතේ බුඋනස්ථානය ආබුද්ධ ගයාවේ ජයස්ශ්‍රී බෝරුක මුල හරි ඊට පස්ස අනිද්‍යක මුණද පුතය දම්සක් පැවතුන් සූත්‍රය දේශනා කර ප්‍රස්ථානය ථානම කසි පත්න මගදාගදායන්න හරි ඊට පස්ස බුදුරජාණන් වහන්සේ පිනිවන් පාපුස්ථානය අන්න හරි ඒ හතර තමාපුතේ සැද හැතිියන් මවිසිම් දැක්ක සංවේගේ පහරල කළ යුතු ස්ථාන හරි ඊට පසෙ පුතේ මිය් කරගන්න හරිම හොඳයිහුන් ේදුව ඊට පස්සේ තව මමකිී්වායදා බුදුරජාණන් වහන්සේ තව දේශනා කරා අපි ස්තූප තනලා පිදිය යුත්තු පිදිය යුතු පුද්ගලයාන් පිදිය යුත්තන් හත්තර දෙනෙක්ව ස්තූප තනලා පිදිය යුත්තන් උපහාර කළ යුත්තන් සෙව් දෙනෙක්ව බදුරජාණන් වහන්සේ දේශනා කලා මට ඒකට උත්තර දෙන්න බලන්න ඉමල්ෂ හුටේගේ සතිාවද මට කියන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ස්ථාන තනා පිදිය යුත්තන් සතර දෙනා කවුරුම්ද මත්තක නැ්දදි මාර්ශ බුදු පසේ බුදු මහහත් සක්විදි රජ අන්න හරි බොහොම හොඳයි අන්නේ වගේ හැමුවම මේදේවල් එදිදා කියල දෙන වා පාඩන් කරලා අතක තියාගන්න නෝන අන්න ඒව තමා අපි ගියසතිී කතා කලේ හරිද ඊට පස්ස පු අපි තව කාව කලා බුදුරජාණන් වහන්සේ අපි මෙතැනිදන් දැ පාඩම කරගෙන මු අවසාන වශයෙන් මෙන්න මෙත නිදං කරගෙනන්නේ. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර. උන්වහන්සේගේ ශාසනය වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා අමතලපුතේ විශේෂ ප්‍රකාශයක්. අවවාදයක් ලෙස සිදු කරනවා. හරිද මෙන්න මේක හැමෝම හොදට මතක තියාගන්න ඕන මන්දඒක හයිලයිට් කරනවා හැමෝම මේක හොඳට මතක තියාගන්න ඕන. කීච එකපාරක් කියා ඉන්ට පස්සේ පොතේ ියමුූ මහනෙන කරුණාවෙන් නොබාමතමි, සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. එබැවින් නොපමාව දුකින් මිදීමටට කුසල් ධර්ම සම්පූර්ණ කරන්න. ගදපුතේ මහනෙන කරුණාවෙන් නොබාමතමි, සියලු සංස්කාර ධර්ම නැසෙන සුළුය නොපමාව දුකින් මිදීම පිණිස කුසල් සම්පූර්ණ කරන්න ඒ කියන මොකදද පුතේ. බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් තමංගි ශාසනය වැඩවසන හාමුදුවරුන් අමතල කියනවා සියලු සංස්කාර ධර්මයෝ නැසෙනසුළිය මේ හැම දෙම මොකක්ද පුතේ දවසක විනාස වෙලා යන. හරිද අපි ඉප දෙෙනවා මැරෙනවා. මේ තියෙන හැම වස්තුවක්ම දවසක විනාස වෙලා යනවා. හරිද ඒ නිසා නොප්පමාව දුකෙන් විදිින්න තියෙන එක මාර්ගේ මොකක්ද පුතේ දුකෙෙන්ම දෙන තින එක මාර් නිවන නිවන අවබෝධ කරගැනී. හරිද ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගමන් කරලා මධ්‍යෙන් ප්‍රතිපදාව ගමන් කරලා නිර්වාාණය කරා යනඒක තමා දුකෙම් මිදන්න තියෙන එක මාර්ගය. හරිද ඉතින් ඒ වෙනුවෙන් කුස්සල් ධර්ම සම්පූර්ණ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දත් දේශනා කරනවා. හරිද පුතේ ඊට පස්සේ. මේකේ විස්තරයක් කල්ලා තියෙනවා ලස්සට. උපවත්த்தන සල්ல்லු எனන අக்கලට පිපුුණු සල් මලී ගැවසී ගත්තේ. අකළට කියන්නමකද පුතේ මල් පිපෙන කාලයක් තියෙනවා. උදාහරණ විදිලට ගත්තොත් දෙෙசම්බර් කාල අුරුදු කාලට එකක ලස්සන මල් පිපෙන නේது ගස්වල ඒ කාලෙට පිපෙන මල් නමුත් පුතේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාන බව දැනගත්ත පරිසරය. පරිසරයක් පුතේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන බව දැනගෙන ඒ එකට ෞරව දක්වන්න. අක්කලට මල් පිපුුණා. උපවත්තන සල්ලුවයනේ අක්කලට මල් පිපුුණා. බුදුරජුන්ත උපහාර කරන්නාක්මෙන් මල් රේනුහා මල් පෙති. බුදු සිරුණ මතට සෙමින් පත්තිත විය. බුදුරජාණන් වහන්සේ සිය උපතින් අසූුවන සිය සපිරුණු පිුර පසලොස්වක පොහෝදා රාත්‍රයේ අලුයම උදාවට පෙර සියලු සංස්කාර ධර්මයන්ගේ අනියත බව තහවුරු කර අනුපාදිසේසය පරිනි්ාන ධාතුවයෙන් පිරිනිවා වදාළහ. මොකද පුතේ මෙතන විස්තර කරල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල තියෙන්න්නේෙ එහෙනං උන්වහන්සේගේ උපතින් අසූ වන වයේදී. ියද පුතේ අසූ වනවියේද. න මංක හයිලයි කන්න හැමෝම ලියගන්න එහෙනම් පොතේ තරුවක් දාලා බුදුරජාණන් වහන්සේ, बुदुरजानन वहां से पिरिनिवान पानु लबुवे फिरी निवान උන්වහන්සේ උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානු ලැබුවේ උන්වහන්සේට අසුවනිය අසුවන විය අසුවනවිය සපිරුණු වෙසප පොහෝ දිනකය අසුවනවිය සපිරුණු වෙසක් පොහෝ දිනකය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්කානු ලැබේ උන්වහන්සේට අසූුවනවිය සපිරුණු වෙසක් පොහෝ දිනකය හරි මට පේනවා ීඩියෝන් කරං ඉන්න ළමයිනල් ලියනවා අනිත් ළමයිනුත් ලියනවා ඇති කියලා මම හිතනව. හරිද ඉතින් පුතේ මෙතන වචනයක් තියෙනවා අනුපදිසේෂ පරිනිබ්බාන ධාතුව කියලා මොකදද පුතේ මේ අනුපාදිසේෂ පරිනිබ්බාන ධාතුව කියන්නේ පිරිනිවාන් පානයක බුද්ධාගම පිරිනිවන් පෑම එහෙම නැත්තං හාමුදුරු නම ක්‍රරහතන් වහන්සේ නමන් අපේ බුදුරජාණන් වහන්සේ මරණයට පත්වීමට අපි කියෙනවා බුදුරජාණන් වහසේ මරණයට පත්වීමට අපි කියෙන පිරිනිවන් පෑම කියලා මේක පුතේ අපි කොටස් දෙකකට වෙදලාවෙන් කරනවා. හරිද ඒ කොටස් දෙක තමයි මංවාලර් ලියන්න දෙන්නා ඒක ඒ කොටස් දෙක තමා පුතේ සෝපාර් දිසේෂ පරිණි බානධාතුව සහ. අනුපා දිසේෂ පරි නිබ්බාන ධාන්තුුව. හරිද දැ අපිට මේ පාඩේ මොකක්ද දීලතියෙන්නේ මෙ කොල පටින් යි් කලති නවාවල පේෙනනේද. අනුපප දිසේෂ පරිනික්්බාන ධාතුව. උතේ බුදු හාමුදුරෝ බුදුුණ දවස මත කනේ බුදුවෙද්දි උන්වහන්සේ සියලුම පවු්. සියලු කෙලෙස් මරල දැන්වා. උන්වහන්සේගේ හිතේ ති් භාෂාවල් නැති කරලාදන්න. නේද? අන්න එහෙම ඒ වගේම රහතන් වහන්සේ නමක් වුණක් රහතන් වහන්සේ නමක් රහත් වෙන දවසේ උන්වහන්සේලා ධර්මය අහලා රහත්වෙන අවස්ථාවදී සියලුම කෙලෙස් නසලදාන මේද එන්න එහෙම රහත් වෙන අවස්ථාව හරි බුදුන් වහන්සේ නමක් බුදු වෙන අවස්ථාවේ හරි කෙලෙස් මරලදාන්නක කෙලෙස් මරලදානකට කියනවා සෝපාදිසේෂ පරිනිර්වාණය කියලා රිද පුතේ ඒ වගේම දැන් අපිට මේ පාඩමේ තියන අනුපදිසේෂ පරිනිර්්වාාණයනේ අනුපාදිසේෂ පරිනිර්වාණය කියන්නේ පුතේ උන්වහන්සේ නමක් රහතුන් වහන්සේ නමක් හෝ බුදුන් වහන්සේ නමක් රහත් වනාට හරි බුදුනාට පස්සෙ හරි තමන්ගේ ශරීරය මියයි අනෙකට ස්කන්දේ මියයි අනකට අප කියනවා අනුපාදිසේෂ පරිනිර්වාණය කියලා ඔන්න මහි ළමයි තේරුුණනාද. තේරුනැත්තා චැට්ටකට දාන්න පීට බලන්නම් තේරුණානේ කවද රේ සෑන් කළේ මංආයිපාරකෙක් කියල දෙනවා බයවෙන්න පා අයෝද්‍යයා තෙරුණේ නැඳකුතේ තේරුණාී හා හොඳයි නිපුුණ තේරුණාද? ් කගන්නය හරි ඔන්න මම ආයි එක්ක පාරක් කියනවා පුදේ නිර්වාණය කියනදේ කොටස් දෙකකට බෙලන්න පුළුවන් ඉන්දූෂ ප්‍රශ්නයක්ද කියන්න පුද්දේ නෙන හරි මියුට් කරගන්න? පරිනිර්වාණය කියනද අපිට කොටස් දෙකට වෙන් කරන්න පුළුවන් සෝපා දිසේෂ පරිනිර්වාණ ධාතුව සහ අනුපාදිසේෂ පරිනිර්වාණ ධාතුව. හරිද සෝපාදිසේෂ පරිනිර්වාණ ධාතුව කියන්න පුතේ බුද්දු වීමේදී හෝ රහත්වීමේදී හෝ, ක මරා දැමීම හිතේ තියෙන ආශාව රාග්‍ය දේශය මූහය වගේ කෙලෙස් මරා දැමීමට කියනවා අපි සෝ්පාදිසේෂ පරිනිර්වාණය කියලා දැංවාලට මේ පාඩමේ තිය අනුපාවිශේෂ පරිනිර්වාණය අනුපාදිසේෂ පරිනිර්වාණය කියන්න පුටේ චරීරය මියයාම හෙවත් ස්කන්දය මියයාම මං හිතෙන හැමෝටම තේරෙන් නැති කියලමුක ම ප්‍රශ්න ඇති හැමෝම දැම් කවු හපු ඇත් තේරුණා කිව්වන තේරෙන් ඇතිගෙන කියවන මටි සැට්ටකදාන්න එක කියල දෙන්නා ඔන්න ආයි පාරක් කියනවා පරිනිර්වාණය යන පිරිනිවන් පෑම කොටස් දෙකක් තියනවා පළවෙනි කොටස සෝපාදිසේස පරිනිර්වාණ ධාතුව දෙවැනි කොටස අනුපාදිසේෂ පරිනිර්වාණ ධාතුව සෝපාදිසේෂ කියන්න පුතේ රහත් වෙන කොට හාමුදුරු නමක් ්‍රහත්වීමේදී බුදුරජාණන් වහන්සේ බුදුවීමේදී හිතේ තියන කෙලෙස් නැති කරලා දානක හරි කෙලෙස් කියන්න පව් හිතවතින ආශාව රාගය තරහව වෛරය කෝධය වගේ කෙලෙස් නැති කරනකටි කියනවා අපි සෝපාදිසේෂ පරිනිර්වාණය කියලා. හරිද පුතේ අනුපාදිසේෂ පරිනිර්වාණ ධතු. මෙතතින් තිීච ොපාඩිින් හයි යි් කල මේ ලග ක්ෂකු ේදයෙන්නේ අනුපාදිසේෂ පරිනිර්වාණ ධාතුව කියන්න පුතේ ශරීරයෙන් මියයාම. රහතන් වහන්සේ නමක් හරි බුදුරජාණන් වහන්සේ හරි ශරීරයෙන් මියයාම ස්කන්දය මියයාම අන්නේකට අපි කියනවා අනුපාදිසේෂ පරිනිර්වාණ ධාතුව කියලා හැමෝම දැම් පොතාරගෙන ලියාගන්න පොතර ලියාගන්න හැමෝම? අනුපදිසේස මෙතැන් ස හයිලයිට් කල්ල දිනම් කොළපාඩින් අනුපදිසේස පරි නිබ්බානධාතුව අනුපදිසේස පරි නිබ්බාන ධාතුව අනුප දිසේෂ පරි නිබ්බාන ධාතුව යනු අනුපදිසේස පරිනිබ්බාන ධාතුව යනු බුදුන් වහන්සේගේ හෝ බුදුන් වහන්සේගේ හෝ රහතන් වහන්සේ නමකගේ බුදුන් වහන්සේගේ හෝ රහතන් වහන්සේ නමකගේ ශරීරය මියයාමයි ශරීරය මියයාමයි අනුපදිශේෂ පරිණ බානධාතුව යනු බුදුරජාණන් වහන්සේගේ හෝ රහතන් වහන්සේ නමකගේ ශරීරය මියයාමයි මෙහි ෂි ප්‍රශ්තුතුව ටීච අර මේ සෝපාතිසේෂ පරිනිර්වාණ ධාත්තුව කියන එක තේරුම පොඩ්ඩක් කියන්න ඕ දැන්ී ළඟට කියන්න ඒක ලියන්න. හරිද හරි මෙහි අනෙක් කොටස වන්නේ මෙහි අනෙක් කොටස වන්නේ? මෙහි අනෙක් කොටස වන්නේ සෝපාති සේෂ අයෝද්‍ය දුව ප්‍රශ්නයන්ද ටීටද පසේ බුදු ගැන කියලද දද්දි මේ ලාසක කට්ටුනා එක ගැන කියල දෙන්න පුළුවන්දොට හරි පුතේ මංගේ කියල දෙන්න සෝපාදිසේෂ පරිනිත් බාන ධාතු වයි මෙහි අනෙක් කොටස වන්නේ සෝපාදිසේස පරිනිබ්බාන ධාතුවයි සෝපාදිසේෂ පරිනිර්වාණය අර්ථය ලියන්කුතේ සෝපාදිසේෂ පරිනිර්වාණයේ අර්ථය ඉංදෝෂය ක ප්‍රශ්නයක්ද පුත ඕමැන මෙ අල මෙහි අනෙක් කොලස වන්නේ එතිනි නකල් පුලුවම මෙහි අනෙක් කොටසවන්නේ සෝපාදිසේෂ පරිනිර්වාණ ධාතුවයි සෝපාදිසේෂ පරිනිර්වාණ ධාතුවයේ අර්ථය. එක පාක්කි්ව නිසයි වේගෙන් පොඩක් කියවන්ග සෝපාදිසේෂ පරිනිර්වාණධාතුවේ අර්ථය හන්සි ආහන්සගෙන් ප්‍රශ්න ෝනෙ හැ. සෝපාදිසේෂ පරිනිර්වාණධාතුේ අර්ථය කෙලෙසුන් මරා දමා. කෙලෙසුන් මරා දමා කෙලෙසුන් මරා දමා ඔෂදී කියම දුවගදපුතේ ප්‍රශ්නය ඕෂදී? ප්‍රශ්නයක් ද හරි කෙලෙසුන් මරා දමා බුදුුවීම හෝ බුදුුවීම හෝ රහත් භාවයට පත්වීමයි. රහත් භාවයට පත්වීමයි. ඔන්න මංහායි කියනවා අනුබ දෙසේෂ පරිනිර්වාණය යැන ශරීරයේ මියයම්. සෝපාදිසේෂ පරිනිර්වාණය කියැන කෙලෙස්වල මියයාම්. හරිද සෝපාදිසේෂ පරිනිර්වාණය වෙන්න බුදදුන් වහන්සේ නමක් බුදුීමේදී හෝ රහතන් වහන්සේ නමක් රහත්භාවයට පත්වීමේදී. අනුපාදිසේෂ පරිනිර්වාණය වෙන්නේ. රහත් වහන්සේ නමක් හෝ බුදුරජාණන් වහන්සේ ශරීරය මියයාම හෙවත් පිරිනිවන් පෑමේදී. හරි මංගේ සතියේ පසේ බුදුවරුන් ගැන කියල දෙද්දි කට්පුුණනා කිව්වා පසේ බුදුවරු නමක් කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් එක් කාලෙකට එක් බුදුරජාණන් වහන්සේ නමක් විතරයි නේද පහළ වෙන්නේ. එක හැමෝම දන්නානේද. අන්න එහෙම දැ මේ වගේ කාලයක් ගන්නක ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණ. නමුත් මේ කාලේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටිනාද. නැහැ. නමුත් මේ ගත කරන්න අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලය. මේ වගේ? අබුද්දස්ස කාලය ැනකපුේ බුදුරජාණන් වහන්සේ නක් වැඩ නොසිටින කාලයක බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මය තවත් කෙනෙක්ට දේශනා කරලා පැහැදිලි කරන්න පුළුවන් ඒ ධර්මය අවබෝධ කරගෙන බුදුන් වහන්සේ නමක් නොමැති දැනක ඒ ධර්මය දේශනා කරන්න පුළුවන් හාමුදුරු නමකට ඒන්නේ බුදුන්වහන්සේ නමක් තරමටම මනස දියුණු කරපු නමුත් බුදුරජාණන් වහන්සේ නමක් නොවන අරහත් භාවයට පත්වනු බුදුරජාණන් වහන්සේ තරමටම භාවනා කරලා ඒ තරමටම මනස දියුණු කරපු හාමුදුරු නමකට අරහත් වහන්සේ නමකට අපි කියනවා පස්සේ බුදුවරය කියලා හරිද ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය කවුරුත් දන් නැති කාලයක් කියෙනවනේ හරි අපි ඒට ගෙන පුතේ අබුද්දස්ස කාලය කියලා හරිද අබුද්දස්ස කාලෙදි කවුරුත් දැම් මේක අබුද්දස කාලයන් නෙමෙයි කද අපේ ෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයතාම මේ ලෝකෙ තියෙනවා හරිද බුදුරජාණන් වහන්සේ අපි තාම වැඳුම් සිදුම් කරන හරිද මේ ධර්මය කවද හරි දවසක්යෙනවාකපුටේ නැතිවෙලායන් අපි පොත්වල බුදුරජාණන් වහසේ දේශනා කළ තිෙනවා කියළ සඳහන් වෙන්නේ ධර්මය කියනද කහ නූලක් බවට අන්තිමට පත්වෙනවා කියලා ඒ තරමට ධර්මය දවසක නැතිවෙලා යන මොකද හැමදේම කව හරි දවක නැතිවෙනවාන්නේ දහාහමුදුදුව මයි දේශනා කරේ මේ බුද්ධ ධර්මයක් මේ යම් කිසි කාලයකද ඒක දැම්ම වෙන්න නැහැ. තව කල්පෙකින් විතරහරි කල්පෙකින් කල්පයක් පහුවෙලා හරි ඒක වෙනවා. ධර්මය නැත්ති බුදුරජාණන් වහසේ නමකට වැඳුම් පිදුන් නොකරන කාලයක් එනවා අබුද්දස්ස කාලය කියලා මේ අබුද්දස්ස කාලයේදී ධර්මය අවබෝධ කරගෙන ධර්මය දේශනා කරන්න පපුුවන් රහතුන් වහන්සේ නමක් වැෙනි අයෙක් තමයි පසේ බුදුවරයක් කියන්නේ හරිද. එකවාලට ලියන්න ඕන්නෑ මුොකද ඒක කොතේ තියෙන වාලගේ සිලබස්සිගෙන් පිට දෙයක් හරිද වාලගේ දැනුවට ඒ එකක් මතක තියාගෙන ඉන්න. හරි අපි පාඩමේ ඉස්සරහටයම්හු ඔන්න රැය පහන් ගිය. අනුරුද්ධ තෙරුන්ගේ නියමෙන් ආනන්ද තැරුණුවෝ බුදුරරජුන් පිරිනිවන් පෑ බව මල්ල රජ දරුවන්ට දැන්වූහ ආඒ කාලෙ රජකරපු මල්ල රජ දරුවන්ට හරිද ශාක්‍යවංශය එක රාජවංශ තියනවනේ ශාක්‍ය වංශය පෝලිය වංශය වගේ එක රජ්‍යවංශය තිනවා මේ කාලේ රජකරපු මල්ල රජ දරුවන්ට ආනන්ද හිමි දන්නන බුදුරජුන්ගේ පිරිනිවන්ට පෑම ඉතිං එතැන්ටාකු මල්ල රජදරෝ රැස්වෙලා හඩා වැලපිලා ආදාහන කටයුතු ආදාහනය කියන මොකක්ද ුදුසිරුර ආදාහනය කරනවාට හරිදා ආදාහන කටයුතු සංවිධානය කරනවා බුදු සිෙරුවර සත් දිනක් එම සල්ලුයනේ තබාගෙන පුද පූජා පැවැත් වූහ සත් දින දව සතා සල්ලුයන තියාගෙන පුද්ධ පූජා පවත්වනවා අට වන දනලා මල්ල රජ දරුවන් අභිෂයක කරනස්ථානය පුදේ මොකක්ද අභිෂේක කරනස්ථානයක් කියන්නේ. අභිෂේක කරනස්ථානයක් කියන්නේ රජවෙනකොට අභිෂේක් කරනවා කියල දෙයක් කරන හරිද ඔටටුන්න ුවට දාලා අන්නකට අපි කියනවා අභිෂයක මංගල්ල කියලා කඩුදීලා ඒ ආබරණින් අන්දලා අන්න එහෙම රජ දරුවන්ට අභිෂේක මංගල්ලයක් තියෙන. හරිද මෙන්න මේ අභිෂේක කරන ස්ථානය කිය ස්ථානය හඳුන්වේ මකූට බන්ධන නම් ශාලාවක් තියෙනවා. හරිද මෙන්න මේ ශාලාවට බුදුරජාණන් වහන්සේගේ සිරුර වැඩම කරවලා බුදු සිරුවර එ තැන්පත් කරනවා හොද පුතේ තැන්පත් කරන්නේ හොඳට මතක තියාගන්න මල්ල රජදරුවන්ට අභිෂේක කරන ස්ථානය හෙවත් මක්කූට බන්ධන නම් ශාලාව තමයි බුදු රජාණන් වහන්සේගේ ඒ සිරුර ඒශ්‍රී සිරුර තැන්පත් කරන්නේහරිද රජධරුවෝද ආනන්ද මාහිමියන්ගේ උප දෙෙසින් බුදුසිරුර නව කසී සලුවෙන් සහ නෙලූ කපු පුළුම්වලි කසී සල වලෙනුයි කපු පුළුම්වලෙනුයි වෙලලා උතලා සුවද තෙල්පෙරුණු රන් දෙනක බහරම් දෙෙන කියන මෙහම අර රක්තරන් වලින් හදකුප මේය සිරුට බාන්න පුුවන් භාජනයක්පගේ අර. තමාරන් දෙනක් කියන් හරිදරම් දෙනක බහලා තවත්රන් දෙනකින් වහනවා. සුවන්ද දර පිරවූ සෑයක තැම්පත් කරනා සුවද දරවලින් හැඳුණ සෑයක තැන්පත් කරනවා. මල්ල කුමරුවෝසිව් සුවන්ද පැණින් හිස්සෝදලා සුවද පැන්වලින් හිස සෝදලා නා අලුත් වස්ත්‍රෙන් සෑරස්තී. අලුත් වස්ත්‍රයෙන් සැරසිලා චිතකයට ගිනි දල්න්නනනා චිතකේ කියනපුතේ අර දර සෑයට. ගිනි දල්වනවා. නමුත් එෙහි ගිනි නෝදැල්වීය. ගිනි දැල්වුවට ගිනි දැල්වනේ නැහැ මේක පිටි පස්ස පුතේ ලොකෝ කතාවක් තියෙනවා. හරිද මන්දැල් ලෑස්තිවෙන්න පුතාලටේ කතාව කියලද. හැමෝම හොඳට හගන් පුතේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය හිටිය මහාකාශ්‍යප කියලා මහරහතන් වහන්සේ නම හරිද මේ මහා කාශ්‍යප කියන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට රූපෙන් ගොඩාක් සමානයි හරිද යි මාවව හෙනනේද අල හබින්නේ දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ වැඩ සිටියා මහාකහශ්‍යප නම් මහරහතන් වහන්සේ නම. මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පුතේ බුදුරජාණන් වහන්සේගේ රූපයට රූපෙන් ගොඩාක් සමානැක්. ඉතින් පපුතේ සමහරවෙලාවට ම මහාකාශ මහරහතන් වහන්සේ වැඩම කරගෙනය අනකොට මිනිස්සු මහකාශ මහරහතන් වන්සේට දානය දෙනවා බුදුහාමුදුරෝ කියල රැවැටිලා. මොකද මහාකාශප මහරහතන් වහන්සේ බුදු හාමුදුරෝ වගේම නිසා. හරිද ඉතිං එහෙම වන හම ඉතුර හාමුදුරුවරුන්ට. බුදු හාමුදරෝ පිරිවරාගෙනනි ඉතුර හාමුදරුවරුන්ට ධානය නැති වුණා. ඒ වගේ හේතු නිසා මහාකාශ මහරහතන් වහන්සි තීරණය කරනවා මං බුදුහා මුදුරුව එක්ක වාසය කළොත් මිනිස්සු හිතනව ම තමයි බුදුරාජාණන් වහන්සේ කියම්. ඒ නිසා බුදුරජාණන් වහන්සට නොෙක් ගැටු ඇතිවන්න පුළුවන්. ඒ නිසා මහාකාශව මහරහතන් වහන්සේ තීරණය කලා පුතේ හිමාල වනේ තියන ගල්ගුහාවලට ගස්යටටි ගිහිල්ලා භාවනා කරන්න. හරිද පුතේ ඉතිං මේ මහාකාශ මහරහතන් වහන්සේ හිමාල වනයට වැඩම කරලා භාවනා කරන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම භාවනා කරදදී මහාකාශව මහරහතන් වහන්සේට හිතනවා. බුදුරජාණන් වහන්සේ කවද හරි දවසක පිරිනිවන් පෑවොත්. මං මේ හිමාලවනේ වැඩයිද්දී. බුදුරජාණන් වහන්සේ පිරිනිවාන් පැවොත් මට උන්වහන්සේට අවසන් ෞරව දක්වන්නවෙන් නෑනේද කියලා. මහාකාශ පහාමුදරෝ කල්පනා කරන්න ගන්නම. ඇත්ත නේද පුතේ බුදු හාමුදුරෝ වැඩහිටිය බරනැස. මරණස හරි ඒ අවට ග්‍රාමේක. නමුත් මහාකාශපහිමි වැඩ හිටියේ හිමාලයේ. ඉතින් මහාකාශප හාමුදුරුවෝ හිතනවා මම හිමාලයේ වැඩයිද්දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවොත් ම කොහොමද අවසන් ගෞරව දක් පන්නේ කියලා. අන්න ඒ නිසා පුතේ මහාකාශ්‍යප හිමි. මහිමාල වනයේ තිබ්බ රතුපාට මල් පිපුුණු ලොකූ ගහක් ළඟට යනවා හරිද මේ රතුපාට මල් පිපුුණු ලොකූ ගහළඟට ගියපු මහාකාශ්‍යව මහරහතුන් ගහ දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කරනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සමයේදී. මේ ගහේ මල් හැමේ එකක්ම බිමට වැටෙන්න ඕන කියලා. හරිද අන්න එහෙම පාර්ථනාවක් කරනවා මහාකාශව මහරහතන් වහන්සේ. ඉතින් පුතේ මහාකාශ මහරහදන් වහන්සේ එදා තවහිතනවා මට අනිවාර මට හැකියාව ලැබෙන්වන බුදු සිරුරට අවසන් ගෞරවය දක්වන්න. ඉතින් පුතේ අන්න එහි නිසා. එදා මහාකාශ හාමුදුරෝ එහෙම ප්‍රාර්ථනාවක් කරා. බුදු සිරුරට පිරිනිවන් පෑමේදි අවසන් ගෞරව දක්වන්න අනිවාරෙන්මි ඉඩ ැබෙන්ෙන කියලා. මේක දකිනෝ පුතේ දෙවියෝ. දෙවියෝ මේක දැකලා. බුදුරජාණන් වහන්සේගේ චිත්තකයට මල්ල රජදරෝ ගිනි දල්වද්දී ගිනි දැල්වෙන්න දෙම්ම. මොකද පුතේ මහාකාශිප හාමුරුවන්ට බුදුරජාණන් වහන්සේගේ චිත්තකයට ගිනි දල්පෝත් ඇබිල් අවසඳ ඕරව දක්න්න පුඩුවම හන්. නෑනේද!! ආනැහැ. මහාකාශ පහා මුදුරුවන්ගේ අන් මහරහතන් වහන්සේගේ අන්න ඒ ප්‍රාර්ථනාව නිසා දෙවියෝ විසින් මේ ගිනි දැල්වීම ප්‍රමාධ කරනවා හරිද ඉතින් පුතේ ඊට පස්සේමහා කාශම මහරහතන් වහසේ දකිනෝ ත් මල් ගහේ මල් සේරම් බිමට වැටිලා ඉතින් උන්වහන්සේ හිමාල කන්ද ඉන්ඳලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කරපුමක්කට බන්ධන කියන ශාලාාවට වැඩම කරන්න ඇවිල්ලා උන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වනවත් එක්ම චිතකයට ගිනි දැල්වනා කියලා තමයි කියන්නේ. මොකද පුතේ මහාකාශප මහරහතන් වහන්සේ ඇවිල්ලා වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ඒශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වාට පස්සේ ඒ වෙලාවෙම චිතකයට ගිනි දැල්වුණා. ඊට පස්ස කියනවා. න් ොවක් සනසා වදාල සහස්්‍ර සංඛ්‍යාත ගිහි තැව දිශ්්‍රාවක සමූහයකට දහම් මගතෙන්වා නිවන්සුවය වෙත යොමු කළ මහාකරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පිරිපුන් අපේ සම්බුදු රජාණන් වහන්සේ තවත් වසර දස දහස් ගණනක් පුරා පැතිරයන්න ධර්මා ලෝකයක් වසර දහස් ගණනක් පැතිරලා තියෙන ධර්මය ඉතුරු කරමින් උන්වහන්සේ වෙසක් උන් පුර පසලොස්වක පොහෝ දිනක පිරිනිවන් පා වදාලා. ඔන්න පළවෙනි පාඩමිහි අම්්‍රසානය හරි මං හිතනා ළමයි හැමෝම හොඳට මේ පාඩම තේරුම් ගත්ත කියලා. දැන්න මේ පාඩමි තේරුම් නැති තැනක් තියෙනන. අප හැදිලි තනක් තියෙනනම් අත උස්සන්න බලන්න සෑන්් කරන්න පැහැදිලි නැති කනක් තියෙනවනන්කාවීෂ පුතේ මොගද්ද ප්‍රශ්නයෂ කවිීෂ රේසෑන්් කලා නේද ප්‍රශ්නම ගද්ද පුතේ කවිෂයට ප්‍රශ්නයක් නෑ වගේ හරි ම අප හැදිලි තැන් තියෙනවන්නමු තව කියන්න මට පොඩ්ඩක් ප්‍රේස් හැන්් කරන්න. පුතාලට පාඩමේ ැ සම්බුද්ධ පරිනිර්වාණය පළවෙනි පාඩම අප ඒ පාඩම ඉවරයි හරිද. ාඩමය පහැදිලි සැන්තියෙනවනම් මං විනාඩි පහක් දෙන්නම් චැට්ටකට දාන්න හරියේ ඔන්න දැන් එහෙනම් මංහදන්න ප්‍රශ්න අහන්න ළමයින්ගෙන් අද කරපු පාඩමේ අදයි ගිය සතියේ කරව පාඩමේ. හරි ළමයි එහෙන ප්‍රශ්න අහන්න එහෙන අපේ උත්තර ලියමු කොතේ. මං දෙන ප්‍රශ්නය පොතේ ලියාගෙන මං ඊට පසේ උත්තර ලියන්න අලට අවිනාඩි පහක් දෙන්නා හැමෝ මුත්තරේ නියන්න ඕන. හරිද ඔන්න ප්‍රශි පිළිතුරු සපයන්න කියල මාදෘකාවදාගෙන එක්දාගන්න. තුු සපයන්න්නේ කියල දාගෙන පුතේ යාලගේ ප්‍රශ්න චට්බොක්සකට දාන්න මේ ප්‍රශ්නවවැට උත්තර ලියලා මං ඒවට උත්තර දෙන්න හරිද හිනං අපි පලවෙනි ප්‍රශ්නය ලියා ගම් ඔන්න පුතේ පලවෙනි ප්‍රශ්නයේ? බුද්ධ පරිනිර්වාණය සමයේ බුද්ධ පරිනිර්වාණ සමයේ සිදු වූ බුද්ධ පරිනිර්වාණ සමයේ සිදුුවූ තවත් වැදගත් බුද්ධ පරිනිර්වාණ සමයේ සිදුුවූ, තවත් වැදගත් තවත් වැදගත් සිදුවීම් තුනක් ලියන්න බුද්ධ පරිනිර්වාණ සමයේ සිදුවූ, තවත් වැදගත් සිදුවීම් තුනක් ලියන්න පළවෙනි ප්‍රශ්නයක පුතේ බුද්ධ පරිනිර්වාණ සමයේ සිදුවූ තවත් වැදගත් සිදුවීම් තුනක් ලියන්න. ආ මම ැ විනාඩි පහක් දෙනවා හැම ළම යම උත්තරේ ලියන්න ඕන. විනාඩි පහෙම් පස්සේ මන් දෙන්නගෙන් අහනුව ප්‍රශ්නයට උත්තරේ උත්තර දෙන්න බලාගෙන ඉන්න ඕන හරි දැමිනාටි පහක් දෙවා හැමෝම උත්තර ලියන්න. බුද්ධ පර නිර්වාණ සමයේ සිදුවූ තවත් වැදගත් සිදුවීම් තුනක්. මංකරාගිය සතියත් කළා අදත්කරායික උත්තරේලියන්න හැමූම Kremt. <coughs> කවිදු පුතේ ප්‍රශ්නයද කවිදුව ්‍රෙසැන් කළද මැඩැම් පලෙන් ප්‍රශ්න ආය කියන්නකෝ ආමන් කියන්නම් යුත්් කර ගන්න බුද්ධ පරිනිර්වාණ සමයේ සිදු වූ තවත් වැදගත් සිදුවීම් තුනක් ලියන්න බුද්ධ පරිනිර්වාණ සමයේ සිදුකූ තබත් වැදගත් සිදුවීම් තුනක් ලියන්න බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ සමයේ සිද්ධවෙච්ච තව වැදගත් සිදුවීම් තුනක්. ශාකිරා ප්‍රශ්නයදදුව වැඩ මට එක ප්‍රශ්නයයේ ඇවුනේ එක ප්‍රශ්නයක්ද දුන්නේ ඔවු පුතේ තාමක ප්‍රශ්නයයි ඒ ප්‍රශ්නය කරල අපිඒක සවකච්ඡා කරලා ඉළං ප්‍රශ්නයටයම් හම නිය් කරගන්නත් ළමයි ලලිද ලලිවරනා ඔවූ කියන්න පීචර වීඩියෝ එක පේනවා ලියලිවරද ළමයි මුකු වීඩියෝ ඕස් කරගෙන හැත්තෑ වකිටය දැන් ටිකක් ලේටලත් එක්ක ප්‍රශ්න හනුකට ලේ නොල් ලමයි එහම කරන්න පා පිච් බයින්නෑන වාලගේ මතගේ වැඩි කරන්න තමා කියම ප්‍රශ්න හන්නේ ඕලගේ අවධානය තියෙනවාද කියලා බලන්න ඒවැට තමා ප්‍රශ්නහන්න ඒ නිසා ප්‍රශ්න අහන වගේ හම ලෙක්් පෙන්න්නේ පහොද හරි හැමෝම ලියලිවරයි වගේ මම ප්‍රශ්නය අහනවා ඉදූෂ ඉදූෂ පුතේ ලිව්වද පැතරිය හා. ඉවර කෙනෙ කතවඋත්සන්න බලන්න පස්සන්දු පුතා කියන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ සමයේ සිදුණු තවත් වැදගත් සිදුවම් එකක් කියන්න බලන්න පුතා පන්සාලිස් වසර පුලාා මහකාවම ලෝකයාරි දහම් මඟ පෙන්වා දුන් වස්කාලය ගත කිරීම අවසන් වස්කාලය ගත කිරීම සිදුවන ඒත් හරි තවත් වැදගත් සිදුවයිම් තියෙනවා සිදුවුණ මින්දුල බොහොම හොඳයි පුතේ ඉදෂ ඉදූෂන මේ පසින්දු නේද කිව්වේ පසිදු බහොම හොඳයි මින්දුල මින්දුල කියන්න බලන් සෑන් කරලා තිය. කියන්න බලන්න පුතා න් වහන්සේට ලෝහිත පක්කන්දයා නම් බලවත් ඒේදන දහිත මාරාන්තිික රෝගය හට ගැනීම. ලෝහිත පක්කන්ඩිකා පක්කන් දියා නෙමි පුතේ පක්කන්ඩිකා. බොහොම හොඳයි මින්දුල සමන්ඩි දුවත් එකක් කියන්න බලන්න සැරයුත්හා මුගල මුගලන් හිමියන්ගේ පිරිනිවන්ටෑම අන්න හරි ඒක හරීම වැදගත්දයක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු සමයමයි සැරියුත් මුගලන් අගසව් දෙනමගේ පිරිනිවන් පෑමත් සිදුවනේ බොහොම හොඳයි සමන්දිි. ඊට පස්සේ කුෂාන් කුෂාණුක් මට එක උත්තරයක් දෙන්න බලන්න. කුශාල් සිදුහත්වාසතානල් න්ේ වෙසක්පුල් පෝදිනක බුද්ධක්තයට පත්ති පුතේ මේ ප්‍රශ්නය හලතියෙන්න පරිනිර්වාණ සමය කියල පුත්තේ වෙසක් පොහේ දවසක නෙමෙයි පරිනිර්වාණ සමය පුතේ පරිනිර්වාණ සමය යන පිරිනිවන් පාපු කාලය තියෙන් බුදුරජාණන් වහන්සේ කියන බදුරජාණන් වහන්සට වයස අස්සුව දන පිරිව පැවේ අන්න ඒ කාලයේද තවත් සිදුවම්ටික් ුුණන්න එක ගැන තම මේක හන්න උන්න වගේ දවල් තම වාලට විාගිදි වරදීන්න ැතව බදධාගම අමාරුුණහ ප්‍රශ්නයක් බන්නහම් ප්‍රශ්නය දෙපාර අප තර හොඳට කියවෙලා ප්‍රශ්නය තියෙන් මොකක්දි කියලා හරියට තේරුම් ගන්න ඕන කෂාන් ප්‍රශ්න හරියට තේරුම් රගෙන අපහොලියන් කුතේ උත්තර දුන්නට තැන්කවූ හරිම හොද අයෝද්‍ය අයෝදධත් එකක් කියන්න බලන්න ්‍රශෝදරා දේවියගේ හා ප්‍රජාපති දේවියගේ පරිනිර්වාණ බොහොම හොඳයි නමුත් අයෝද්‍ය යශෝදරා දේවියද පිරිනිවන් පෑවේ මහා ප්‍රජාපති ගෝතමි දේවියද පිරිනිවන් පෑවේ නැත්තම් මහරහත් තෙරණින් වහන්සේලාද උ පිරිනිවන්තෑවේ අශෝදරා මහරහත් තෙරණියයි ප්‍රජාපති මහරහත් තෙරණියයි දේවිය කියලා කියන්න නේද කත අපි මහනුනාට පස්සේ නවි අන්න හමුත්තර ලිව හම ලකුණු හම්බෙනවාද නෑ ඒක හොඳට මත්තක තියාගන්න ඔන්න ඕන් තමා ඔෑල්ල ලකුණු අඩුවන්න පේපෙරේදිී හරිද යශෝදරා දේවිය ගිහි කලද දේවිය කියලා හඳුන්න පුුව. නමුත් පේපර් වලට උත්තර ලියද්දිී හොඳට මතකතියාගන්න මහන වනාට පස්සෙ අනිවාර්යම මහරහතුන් වහන්සේ හෝ මහරහත් තෙරණිය කියල තමා නමේ අගට යොදන්න ඕන ඒවගේ දේවල් පේපරවල්ගු ලකුණ බරක්්දන්නෙකව අලල් ලකුණු අඩුවෙනවා. හරි තව උත්තර ලේපු ළමයින්න ඕනම් අතවස්සන්න. හැමෝම ගොඩක් උත්තර කි්වා බොහෝම හොඳයි තව පුතේ සිදුවනාා සුබද්‍ර පිරිවැජයාගේ පමහනවීම අ ඒකත් වුණා හරිනේ ද එහෙනම් මම ඊළඟ ප්‍රශ්නය දෙනවා. ඊළග ප්‍රශ්නං හැබැ අපි සාකච්ඡා කළා අර දැකසංවේග පහළ කරගත් ස්ථාන හතර මං ඒකෝ අලගෙන් යහුවනේ නිසාය ප්‍ර්ය යෝන් නැ අපේ එහෙනම් මේ පාඩමේ අම්ති මට තිෙනව ගාතාවක් ඒ ගාථාව බලමු. ඔන්න මන්න මේ ගාතාව මේ ගාථාව බුතේ බුද්ධාගම තියෙන බොහෝම ප්‍රසිද්ධ ාතාවක් එහෙනිසාවල මේක හොඳට මතක තියාගන්න දෙපාරත්තුම් පාරක්කයක්දදිී මතක හෙටි. හන්දදානි ඩික්හවේ ආමන්තයාමි

අපමාදේන සම්පාදේත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලන කලින්දීපු අවවාදේ. මහනෙන කරුණාවෙන් නොබාමතමි. සියලු සංස්කාරධර්ම නැසෙන සුළුය. එබැවින් නොපමාව දුකින් මිදීම පිණිස කුසල්ධර්ම සම්පූර්ණ කරන්න. මේක තමාපුතේ බුදුරජාණන් වහන්සිේ පිරිනිවන් පාන කලේ තමන්ගේ ශාසනය හිටපු සියලු මහාමුදුරුවරු නැතුළු ඒ ශාසනය සරණගපු සියලු දෙනාට දීපු අවවාදය මොකක්ද මහනෙන කරුණාවෙන් නොබ අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. එබැවින් නොපමාව දුකින් මිදීම පිණිස කුසල් ධර්ම රැස් කරන්න. ඔන්න මම ආයි පාරක් කියනව ගාථාව, හන්දදානිි භික්හවේ ආමන්තයාමි වෝ වය දම්මා සංකාරා. අප්හමාදේන සම්පාදේත හරිද මේක වලගේ මතකයේ තියාගන්න. ඊට පස පුතේ මේ චැට්ට එකේ මේ ළමෙක් මගින් අහලති බා ප්‍රශ්නයක් ආකරන්් ගිහිල්ලා උත්තරේ මේක. වීඩියෝන් කරන්න බෑක ප්‍රශ්නයක් නැ මෙන්න ළමෙක් කහලතිනා ටීච මට කියන්න පුළුවන්ද සාරි පුත්ත මහරහතන් වහන්සේට ලබුණු අගතනතුර මොකක්ද කියලා. දන්න ළමයි නොන අතුසන බලන්න සාරිපුත්්ත මහරහතන් වහන්සේට ලැබුණු අගතනතුර මොකක්ද. දන්නේ නැද්ද. පුතේ සාරි පුත්ත මහරහතන් වහන්සේට ලැබුණු අගතනතුර තමයි. ප්‍රඥාවන්ත භික්ෂූ අතර, අග්‍රස්ථානය උගදපුතේ ප්‍රඥාවන්ත භික්‍ෂූ අතර අගථා ප්‍රශ්නය හපු දුවට උත්තරේ ලැබුණ කියලා මම හිතනවා. කවද මගින් ඇහමවි ප්‍රශ්නය හසිිණි නේද. හසිිනි උත්තරේ ලැබුණනේද චැට්ටකට දන්න ප්‍රඥාවන්ත භික්‍ෂූ අතරින් අග්‍රස්ථානය හරිදි. මම තව විනාඩි දෙකක් දෙන්නම්. පාඩම මෙතනින් ඉවරයි ප්‍රශ්න තියෙනවනන් දැම්ම අහන්. අහන කියන්නේ චැප් එකට දාන්න ප්‍රීච බලන්න විනාඩියක් දෙන්නම් තවර. හසිිනි නේ දහල්තිප හසිිනිට ඇහුණේ හසිනිි වගේ අපි පුතේ එහෙෙනම් පටන්ගමු ඊළඟ පාඩම අපේ දෙවැනි පාඩම අපි දැන් පළවෙනි පාඩම ඉවර කලා අපේ දෙවැනි පාඩමට අපියමු. හරිද හැමෝම මේ පාඩමත් හොඳට හගින්න ඕන අපේ දෙවැනි පාඩම තමා පුතේ බුදු සිරිතෙහි විශිෂ්ඨ ලක්ෂණ ආමුකදද බුදුරජාණන් වහන්සේගේ චරිතය තිබ්බ බුදු සිරිතෙහි තිබ්බ විශිෂ්ඨ ලක්ෂණ තමා අපි මේ දෙවැනි පාඩමයෙන් සාකච්ඡා කරන්නේ. හරිද පුතේවාලට මේක පේනවනේද පසින්දු. අසිදු පුතේ පේනානද චිච්ෂා කර දේ නක.ඩ හරි. එ හැමෝට පේන. ඔන්න බුදු සිරිතෙහි විශිෂ්ට වක්ෂණ. නිශ්චිත අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා පිරිසක් මෙහේවන්න නායකය. නායකේ කියන්නේ කෞදු කුතේ. නායකයක් කියන්නේ මිශ්චිත අරමුණ. මොකක් හරි අරමුණක් සාපෂත්තර ගන්න ඒ අරමුණ ලංඟා කරගන්න. පිරිසක් මෙහේවන කෙනා. පිරිසකට මෙහවන කෙන පාර පෙන්නන කෙනාට අප කියනවා. නායකයක් කියලා. හරිද සමාජය ඉන්න කතේ එකඒක භූමිකා දරන ිරිස්. එකඒ එකක නායකක්ත්ත භූමිකා දරණය ඉන්නවා. පෞරුෂ්ටත්වේ වැඩියය ඉන්නවා. නම් ඌරු නායකව ඉන්නවා අනිත අයි ගැන හිතන හොද. තය ගැනත් හිතල වැඩ කරන නායකව ඉන්නවා අනිත් වැය ගැන හිතන් ඇති දුබල නායකව ඉන්න හරි ඉතින් පුතේ නායකෙක් තමන්ගේ සෙසු පිරිස ගැන හිතන් නැත්තං. පුතේ පොඩ්ඩක් ඉන්න නායකයත් තමන්ගේ සෙසු පිරිස ගැන හිතන්නේ නැත්තං එයාලට වැඩිපුර බර දීල වැඩදීල ලා ගැ හිතන්නැතුූ නායක තමන්ගේ සුබසිද්ධිය විතර ගැන තනවා නං ඒ නායක අත්තක්ක ඉදිරියට යන පිරිසට දියුණුවකට යන්න පුළුවන්ද සාර්ථක වෙනාද නැහැ පුතේ ඉතිං නායකයක් වන්න ඕන හැමෝටමත් හැමෝටම හරිදේ දීලා හැමෝටම හරි පාර පෙන්නලා මිනිසුන්ගෙන් වැඩගන්න නැතුව වැඩගන්නතුව තමනුත් වැඩ කරන ගමන් හරි පාරි ගමන් කරන කෙනට තමාපුතේ හරි නායකේ කියලා කියන්න තිපුතේ බුද්ධ චරිතයත්ව පරමා දර්ශී නාය කත්ත ලක්ෂණ රැසක් තිබ් චරිත ඇතමා මේ බුද්ධ චරිතය කියන්නේ. බුදුරජාණන් වහන්සේ නායකත්ත චරිත ලක්ෂණ රාශියකි සමත් වූ උතුම් වූ පුද්ගලේ. හරිද උන්වහන්සේ දිව්‍ය බ්‍රහ්ම මනුෂය තුන් ලෝකයට මොුණදු පුද්තේ තුන් ලෝකය කියන්නේ දිව්‍ය ලෝකය දිව්‍ය ලෝකය ග්‍රහ්මලෝකය, මනුෂ්‍ය ලෝකයේ කියන මේ තුන් ලෝකට තුන් ලෝකයටම ශ්‍රෂ්ණ නායකයක් වුණා අපේ අමාමැනි ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ. නේද පොතේ හරි. ඉතිං එම නායකත්වය හිමිියවයේ පියවුරුමෙනුත් නෙමේ. තමන්ගේ පියාගෙන්න්න බුදුරජාණන් වහන්සේ නායකත්වය ලබුණේ. නැහැ. පරම්පරාාවෙන්දු බුදුරජාණන් වහන්සේට නායකත්වය ලැබුණේ නැහැ. ජනතා චන්දය කंद බදුරජණන් වහන්සේට නායකත් ලේ නැහැ ඒ නායකය පුතේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම උන්වහන්සේ විසින්ම ආධ්‍යත්මයත්ම ගොඩනනාගා ගත්ත නනායකත්ව දතිගුණ තමාම බුදුරජාණන් වහන්සේ ළඟ ටිත්තේ නදපුතේ උන්වහන්සේ තමන් වහන්සේම ධර්මයමිනිහි කරලා තමන් වහන්සේම තමන්ගේ ආත්ම ආධ්‍යාත්මය පිරිසදු කරගෙන තමන් වහන්සේගේ චිපතය හිත පිරිසිදු කරගෙන ඒ ගොඩ නගා ගත්ත නායකත්ත ගුණාංග තමා බුදුරජාණන් වහන්සේ තුළ තිබ්බේ. ඉතින් පුතේ මේ පාඩම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ තුල තිබුණ. ඒ නායකත්ත ලක්ෂණ සමූදාය අතරෙන් කිහිපයක් තමා අපි මේ පාඩමේදි කතා කරන්නේ. කාට හරි ප්‍රශ්න මුණ හරිතයෙන් වනන්ත් රේහෑන්් කරන්න මම් ප්‍රශ්නෙන් අන්්‍යුප් කල්ලව අලගගේ ගැටරුවට උත්තර දෙන්න. . පොත ගුප් එකට දාන හරි පුතේ ම පෙළපො ගුප එකට දාන්නම් ලළඟ නැ්ද පෙළපොත මංගේිය සතිය දැම්ම මේ සතියේ දාන්න ඊට පස්සේ ඉරවෙන්න පුතේ හත හරිද පලාසිවරෙන කම්බලගින්න්න පාසාාවෙන් පාඩ මහන්ගින් නතකොට වෙදාවෙන තේරෙන්නේෙත් නැහැ හොඳ ඔන්න පුතේ බුදුරජාණන් වහන්සේගේ අපි කතා කරන්න ලැස්ති වෙන පළවෙනි නායකත්ත ලක්ෂණය තමා පුතේ ආදර්ශවත් බව මොකද්ද පුතේ ආදර්ශවත් බව කියන්නේ ආදර්ශවත් බව කියන්නේ පුතේ අපි වෙන කෙනෙක්ට ආදර්ශයක් වෙන එක මං මෙහෙමයි හැසිරෙන්නේ මේ විදිහ තමා හොඳ අපි මේ දේවල් කරන්න හොදනෑ අන්නේේ වගේ අපේ චරිතයෙන් තව කෙනෙක්ට ජීවිතයට දෙයක් ගන්න පුළුවන් විදිහට ඒ කෙනාට අපේ චරිතෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් විදිහට අපි ආදර්ශවත් වෙන්න ඕන අන්නේකට තමා පුතේ ආදර්ශවත් බව කියන්නේ අපි බලමු බුදුරජාණන් වහන්සේගේ ආදර්ශවත් බව පිළිබිබු කරපු ස්ථානම ඒ ස්ථාන මොනවද කියලඒ චරිත කතාාව මුළුමහත් බුද්ධ චරිතයම ආදර්ශ සම්පන්නේය සැබෑනායකයකුනම් ඔහු ආදර්ශවත් වය යුතුය අන්න පුටේ හොඳට මතකතියාගන්න ඕලට විභාගයට හන්න පුළුවන් සැබෑනායක වේ ලක්ෂණ මේ පාඩ්ම පුරාමතියෙන්නේ සැබෑනායිකෙකුගේ ලක්ෂණ සැබෑ නායකල් පුනම් අනිවාරයෙන්ම ඔහු ආදර්ශවත් විය යුතුය. සිය අනුගාමිකයන් මෙහෙඔගොුණු ලබන්නේ නායකයා විසින් වන බැවිනි. නායකයා නේද පුතේ තමන්ගේ අනුගමිකන් මෙහේවන්නේ. නායකයා කියනදේ නේද අනුගාමිකය අහන්නේ! එහෙනම් නායකයා වැරදි වැඩකරොත් අනුගාමිකයොත් වැරදි වැඩ කරයි නේද.? ඔයාලයි ්ලාස්සෙක් ගන්නකොෝ ්ලාස් එකේ මොනිටගෙනකිින්වානේ දැමෝටක. ඒකනෙ මොනිටක් කෑගහන ටීච නැති වෙලාවට ඔන්න මොනිට කෑගහන හැමෝට බලා. එතකොට අනිත් ළමයි හිතනවනේද අපේ කක්ලාසිකෙ මොනිට කෑ ගහනන්නම් අපි කෑගැහවටමුකද වෙමි කියලා. අන්න ඒකයි. හරිද ඉන්නේ ඒ නිසා පුත්තේ නායකෙ කුණහම ආදර්ශවත් වෙන්න ඕන. අබවා ධනුශාසන දීල මදිී නායකෙක් වුණහම තමනුත් ආදර්ශවත් වෙන්න ඕන. හරිද. පස්සෙ පුතේ ප්‍රථම රහතන් වහන්සේලා හෙටනම ධර්මදූතකාරයේෙහි මිරත කරවූ බුදුරජාණන් වහන්සේ. ප්‍රථම රහතන් වහන්සේලා හැටනම කෞුදු කුතේ පස් වගතවසන් යසුකුල මහරහතන් වහන්සේ යසගුල මහරහතන් වහන්සේගේ යහළු මහරහතුන් වහන්සේලා පනස් හතර නම හරිද උන්වහන්සේල තමා ප්‍රථම රහසන් වහන්සේ හැට නම. මේවාට වසර පොතේ තිබ්බා මතකයි නේද ළමයි මතක නැද්ද, ව අච්චපොතේ දබ මතක නැත්දඇට වසරනම හත්ත වසරේ මතක නෑ නේද පළමු රහත් හැටනම අන්නේ මං කිව්ව රහතුන් වහන්සේලා හැටනම්රිද පළමු රහතුන් වහන්සේලා හැටනම ධර්මදූතකාරයෙහි නිරත කරපුු බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරය සඳහා උරුවය දනවවට වැඩම කළේ අනුගාමිකයන්ට ආදර්ශයක් සපයමින් න්න පුතේ බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් හැට නමට දේශනා කලා ගම් දියන් ගම්හි වැඩම කරලා මුල මැද අග සුන්දර වූ ධර්මය දේශනා කරන්න කියලා මතකද ඒකි ගෙන ගත්තා මතකයිනේද වු කියනවා ලමයි හරි. ඉතින් පුතේ එහම ද බුදුරජාණන් වහන්සේ ඒ රහතුන් වහන්සේ ධර්මය දේශනා කරන්න වඩිනකා නිකම් බලා හිටිය නැ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට ආදර්ශයක් වෙමින් බුදුරජාණන් වහන්සේත් වැඩම කළ ධර්මය දේශනා කරන්න උරුවය ගනුවට අන්න පුේ දැක්කනේද තමන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක රහතුන් වහන්සේලාට ආදර්ශයක් වෙමින් ඒදීපු අවබාධයම උන්වහන්සේත් ක්‍රියාත්මක කලා උන්වහන්සේ ධර්මය දේශනා කරන්න වැඩම කලා බුදුරජාණන් වහන්සේ, සෙසු අයට උපදෙස් ලබාදී තමන් වහන්සේද. එම උපදේශයේ පිහිටවා කටයුතු කළ අවස්ථා බුද්ධ චරිතයේ දකින්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ අන් තමන්ගේ ශ්‍රාවකයන්ට උපදෙස් දුන්න විතරක් නෙමේ උන්වහන්සේ තේ උපදෙ සනුගමනෙන් කර හරිද දැම්ප පුතාල හිතන්නකෝ ඔයාල මොකක් හරි ගරූප්ව එකක් කරන ක්ඩායම් ක්‍රියාකාරකමක් හරිද යාලගේ කණ්ඩයිමේ නායකයා ඔයාලට මෙිහිම කරන්න මෙහිම කරන්න උගුල් මිහිම කරන්න කියලා. අවවාද කරනා. නමුත් නායකයක අනුගමනය කරන්න නැහැ. ඒක හොඳ නායකයක්ගේ ලක්ෂණයක්ද. නෑනේද. හින හොඳ නායකයෙක් නම් තමන් දෙන උපදේ. මනුත් අනුගමනය කරන්න ඕන නායක අයාගේ අනුගමිකැන්ට කියනවාන සද්ධ කරන්න එපා කියලම මෙතැන්ට සද්ධ කරනෙක හොඳ ැ සුදුසුනහෑ අපි කෑගහන්න හොඳනැ කියලා නායකයක්ත් ඒේක අනුගමනය කරමින් කෑගහන්නතුව ඉන්න ඕන අන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිතය තියෙන ආදර්ශවත් බවට උදාහරණයක් හරිද ඉතින් පුතේඊ පස්ස තියෙනවා බමුණන් නිගැන්වු පුලබේදය විවේචනය කළ බුතුරජුන්. පුද්ගල සමානාත්මය අගමින්. සිව් කුලයේම අයට සසුන්ගතවීමේ අවස්ථාවල බාදීමද ආ දර්ශවත්ය. ඔන්න පුතේ ඒ කාල බමුණු සමාජය තිබ්බන හරිද මේ බමුණු සමාජය ඇතුළු ඉන්ඩියාවේ ඒ භාරතය බද්ධ කාලීන භාරතය සමාජය. බුදු හාමුදුරුවෝ වැඩහිඳපු. ඒ භාරතය සමාජ පුතෙක් කුලබේදය කියනක හරීයට තිබ්බා. ලට මෙන් වෙලා තිබ්බා හරිද ශස්්‍රිය කුලය ශාක්‍යකුලය ඊට පසේ ශුද්‍ර කුලය ඒ වගේ කුණු අදින්න වෙනමය පාලනය කරන්න වෙනමය වෙළදාමීන්න වෙනමය මේ කුලබේද හරියට තිබ්බ නමුත් පුතේ බුදුරජාණන් වහසේගේ බුද්ධ ශාසනය කුලබේදයක් තිබ්බ දතා නැහැ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කිසිීම කුලබේදයක් තිබ්ද නහැ ගඟක් ගඟවල් හැමේකම පොහටද පුතේ අන්තිමට යන්නේ හැම ගස්මන්මට එකතු වෙන්නේ කොහටද හැම ගගස්ම අන්තිමට අන්නේ කොහටද මුහුදට නේද ? අන්නඒ වගේ හැම ගගක්ම අවසානයට ගමන් කරන්නේ මුහුදට වගේ. බුදුරජාණන් වහන්සේගේ මුළලු බුද්ධ ශාසනයේම කිසිදු කුලබේදයක් නැතුව. හැම මනුස්සේටම ඕනම කුලයක ඕනම තරාතිරමක ඕනම විදිහක මනුස්සේට බුද්ධ ශාසනයයේ මහනවෙන්න පුළුවන්කම තිබ්බ පුතේ. බුද්ධ ශාසනයේ කුලබේදයක් තිබුණ නැ. අකයි බුදුරජාණන් වහන්සේ කුල බේදය විවේචනය කලා. ඒ වගේම ඒ ආදර්ශය සපයමින් කුලබේදය විවේචනය කලා විතරක් නෙමේ ආදර්ශය සපයමින් සෑම කුලයකම අයට සෑම කුලයකම සෑම තරාතිරමකම අයට තමන් වහන්සේගේ ශාසනයේ මහන වෙන්න අවස්ථාව ලබා දුන්නා. හරිද ඒකත් බුදුරජාණන් වහන්සේගේ ආදර්ශවත් බවට තවත් උදාහරෙන. හරිද ඔන්න තව තිබ්බා. ශස්ත්‍රියය කුළයක ඉපදී මිහිර පෝජන වැලඳීමේ හැකියාව තිබියදී මහමග පිඩු සිංහා වැඩීම තිවා කාලයේ පමණක් දන් වැලදීම විට එක පාශුකූල සිවර දැනීම අල්පේච්චතාව ආදිය බුදුරජාණන් වහන්සේගේ ආදර්ශවත් චරිත ලක්ෂණ වැලට නිඳසුන්වෙේ පුතාල හැමෝම දන්නව බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාර අවදියේ උපත ලැබුව රජ්‍ය පවුලක නේද රජ පවුලකිඉපත ලබපු හම බුදුරජාණන්හන්ේට ඕන තර සැත සම්පත් විදින්න තිබ්බා. නමුත් බුදුරජාණන් වහන්සේ තමාන් වහන්සේගේ අන අනිකු ශ්‍රාවකයන් වගේම මහා මග පිඩු සිගා වැඩිය. හරිද ඒ වගේම පාංශපලික සිවරු දරුවවා ංගේදා කියල දුන පාශකූලි සිවර ආ. වලට අටවසරේ තියෙනවා පාංශපූලි සිවර කිය එක. හලේ නිසා දන්නවෙති. ශකල සිවරක් කියන්නේ පසට දිපත්වෙන කම්ම අදින නවත නවත පවිච්ච කරන්න පුළන් සිවරකට කියෙන පාශुකල සිවරක් කියලා හරිද පාශ කියන්න පස पූල කියන්නේ දිපත්වීම හරිද ඉති ඒවගේ පාශ පූල සිති සිවරක් කද අල් पේච තාවල් பேච තාව කියන ලද දී සපුට ඒම වැඩිපුර දේවල් හොයන්නතු අන්න එහම තමා බුදුරජාණන් වහන්සේ තමගේ ජීවිතය ගත කළ උන්වහන්ස අනිත් वह අනිත් හා මුදුරුවරු වගේම උන්වහන්සේ ඒ වගේ ජීවිතයක් ගත කළේ ඉතින් පුතේ එ එක තමා බුදුර බජාණන් වහන්සේගේ ආදර්ශවත් බවට ගන්න පුළුවන් උදාහරण ඔන්න මම උදාහරණ තුනත් මේකි කියලා දුන්න බුදුරජාණන් වහන්සේ පළවෙෙනිය එක තමාපුතේ ප්‍රථම රහත් වහන්සේලා හැටනම ධර්මදේශනාව කරන්න වටිදති බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්න වැඩිය දෙවනි බුදුරජාණන් වහන්සේ කුලබේදය විවේචනය කළා වගේම සෑමකුලයකම අයට බුදුරජාණන් වහන්සේගේ බුදුර ශාසනය පැවිදි වෙන ලබුණ තුන්වැනි එක බුදුරජාණන් වහන්සේ රජ පවුලක ඉපදුනත් උන්වහන්සේ පිණඩු සිගා වඩිමින් ්පාංශකූලක සිවරු අඳිමින් අල්පේච්ච ජීවිතයක් ගත කලා එහෙනම් පුතේ ඒ තුනපි ලියාගම්. පුතේ පාඩම මාතෘකාව දාලා පල වෙනි චරිත ලක්ෂණය විදිහට එකදාලා ආදර්ශවත් බව කියල ලියන්න. අපි ඉක්මට පොඩ්ඩක් ලියමු ප්ලාසික නැත්තං ඉවරවෙේ හතට ළඟ නිසා. පාඩ මේ නමදාලා හොමිනම පාඩමය නඟ පෙන්නන්න හයි. නතිෙන පාඩ මේ නමදාන්න මුලින්ම. චරිද පාඩමේ දම දාලා පළවෙනියට එකේ ඉලක්කම දාලා ආදර්ශවත් බව කියන චරිත ලක්ෂණය කල අදර්ශවක් බව කෙල්ලියන් මෙන්න මෙහෙම එක දාලා හරිදර් ඒකලියලාම ඉවරනම් දැන්ටීච තුම් පාරක් කිව්වා ලක්ෂණ තුන ආදර්ශවත් බවට උදාහරණ ඒ උදාහරණ තුන චේද ඇතු තින තිජ දැ තුම් පාරක්කිව උදදාහරනතුන ොනාදදි කියලා හොදට හ හිටියයන ලියන්න පුළුවමන්න ඕන මේ චේදය ඇතුළෙෙන් උදාහරණ තුන හොලා දැල් ලියන්න පළලන්න උදාහරණ කියල ගියලා දාල ංවාලට පහස්සු වෙන්න හයිලයිට් කරන්න. අන එක්කු ලියලඉන්නකු බලන්න ළම්මයි අහගෙන හිටියද කියලා. ක්‍රීජ තුම් පාරත් දැන්කිව්ව මේකට උදා ආදර්ශවත් බවට බුදුරජාණන් වහන්සේගේ චරිතයේ තිබ්බදා චරිත කතාව තිබ උදාහරණ මේ චේදෙ ඒ උදාහර තුන තියෙනවා උදාහරන්න තුන ලියන්න බලන්න හොඳ ළමයි වගේ විනා අඩී. දෙන්නම් පනස් හායයි පනස් හත්ත වෙනකම්ම වෙලාබදනල්ලිය චටය ඒවතිකක් නතිෙන් ළමයි මට්ට වෙන වැඩ කරනවා පේනවා ලියන්න කිව්වක ලියන්න හැමෝම ඔන්න මං පලවි නීක හයිලයිට් කරනවා. හරේ මංහිතන ළම ඉද්දවැන් ඔන්න මේ පක්ීච හයිලයිට් කලතින පළවෙනි උදාහරණය. ඊට පස්සේ ඔන්න දැන් හයිලයිට් කරනව චීච දෙවැනි උදාහරණය. මං මේකෝ අලට තුම් හතර පාරක්ම කිව්වා දැන්න්නම් අතකේ තියෙන්න ඕන හරිද ඔන්න මම තුන් වැනිියක තයිලයිට් කරනවා තුන් වැනි උදාහරන යිලයි කරනවා හ ඔන්න තියෙනවා බුද්දුරජාණන් වහන්සේගේ ආදර්ශවත් බව කියන චරිත ලක්ෂණය පිළිමි බුකරපපු උන්වහන්සේගේ චරිතෙන් ඒක ඒ අදර්ශවත් බව කියන චරිත ලක්ෂණයට ගන්න පුළුවන් වෙච්ච උදාහරණ තුන්න හරිද ඩැන්ටීජ හතර පස් පාරම්ම කිව්වා ඔයාලට මතකයේ තියන්න ඕන දැන්නම් මේවා. මේ තුන දැන් පොතේලියන් හොඳළමයි වගේ හරි පුතේ වෙලාව හයයි පනස් සට. විனாடி දෙකයි තියෙන්. හරිද கிලාසකි ඉவரවෙන්න දැන්ළங்கයි. මේ තුනවාලා ලියගන්න බැරිුණ ෙදරදිලියන්. தன்න් දෙවැනි පාඩම පටගත්තා. දෙවැනි පාඩම කොටසාක් කීවර කලා තවත් ඉදිරියට තවල් ක්ෂණ තුක් විතර තියෙනවා පුතේ අපට සාකච්ඡා කරන අප ඒටික ලබන සතියේ සාකච්ඡා කරම්. හරිද පලවෙනි පාඩම ළමයි හොඳටහ හිටිය මට හරිම සතුි හන හැම ප්‍රශ්ණටම මයි හොඳට උත්තරදුන්නා ඒකට මට හරිම සතුට මේ පාඩමත් එහෙම හඉන්න ලබන සතිය හොඳට මතක තියාගන්න මං මේ පාඩමවර කරලා ලබන සතියතුවාලට ප්‍රශ්න දෙනවා හොඳේ මේ සතිය වගේ ම මං පුතාලට ලබන සතිය ප්‍රශ්න දෙනවා. හරිද ඉතින් පුතේ හෙනං මේ බැන් පනස් හයයි පනස්නම් යයි වෙලාව පාඩම අධදීවර කරාට් දැන් අද වෙන් අද කරපු පාඩම මේ කොටසිටියෙන පුතේ ඒ පාඩම මේ ක්ලාසික වරුණ හමත්තුයාලට වැඩක් නැත්තංන් අද දව ඇතුළතු කොහෝම හරි නැවත බලන්න නැත්තම් වලට පාඩම අමතක වෙන්න පුළුවන් ඉතින්පුතේ හැමෝම එහෙනම්